1909 දී ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ස්ථාපිත කිරීමෙන් පසු මෙරටට පැමිණෙන සංචාරකින්ට වීසා පහසුකම් ලබා දීම සිදු කරන්නේ සාමාන්‍ය පරිදි ලිපිලේඛන පරීක්ෂා කිරීමෙන්. 1949 සිට 2012 වසර දක්වා රටවල් කීපයකට හැරුණු විට ලංකා රජය සංචාරකින්ගෙන් වීසා ගාස්තු අය කළේ නැහැ. නමුත් 2012 දී ETA හෙවත් ඉලෙක්ට්‍රොනික සංචරණ අනුමැතිය නම් ක්‍රමවේදය හඳුන්වා දෙමින් වීසා ගාස්තු අය කිරීම ආරම්භුණා. ඒ අනුව විටින් විට අවස්ථා රැසකදී වීසා ගාස්තු ඉහළ දැමුණු අතර 2024 ආරම්භ වන විට මෙරටට පැමිණෙන එක් සංචාරකයෙකුගෙන් අය කළ වැඩිම මුදල ඇමරිකන ඩොලර් 60ක්. 2012 සිට 2024 අප්‍රේල් අවසානයේ දක්වා වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය ගැටලුවකින් තොරව සිදු වුණා. කෙසේ වෙතත් මෙම ක්‍රියාවලිය ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර VFS Global නම් පෞද්ගලික සමාගමට ලබා දීමට ආණ්ඩුව පසුගියදා පියවරගෙන තිබුණේ කැබිනට් අනුමැතියෙන්. ඒ අනුව ප්‍රථමයෙන්ම ඔන්ලයින් පහසුකම ඔස්සේ වීසා පහසුකමත් පසුව ඔන් අරයිවල් වීසා පහසුකමත් එම පෞද්ගලික සමාගම වෙත පැවරුණා. ඒ සමග මෙතෙක් ඔන් අරයිවල් වීසා පහසුකම සැපයූ www.eta.gov.lk නම් රජයේ වෙබ් අඩවිය අක්‍රිය කර ඒ වෙනුවට www.srilankaevisa.lk නම් පෞද්ගලික ආයතනයට අයත් නව වෙබ් අඩවියක් හඳුන්වා දුන්නා. ඔන්ලයින් වීසා නිකුත් කරන ලංකාවේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය අක්‍රිය වෙලා තියෙනවා. දැන් ඒකට මහජනාරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කියනවා තාක්ෂණ ප්‍රශ්නයක් කියලා. හරි ෂෝක්. ඒ කියන්නේ එකපාරටම තාක්ෂණ ප්‍රශ්නයක් කියලා ලංකාවේ රජයේ වෙබ් අඩවිය ක්‍රියාවිරහිත වෙනවා. එතකොටම ඉන්දියානුව ටිකක් ලංකාවට ඇවිල්ලා ඔන්ලයින් වීසා සහ ඔන් අරයිවල් වීසා නිකුත් කරන්න පටන් ගන්නවා. ඊට කලින් කැබිනට් මණ්ඩලයට ටිරාන්නලස් මේක සම්බන්ධ අනුමැතියක් කරන්. මේවා කොහොමද උනේ? මෙයටදී මෙරටට පැමිණෙන සංචාරකයෙක්ට හිමිවන දින 30ක වීසා බලපත්‍රය වෙනුවෙන් මෙතෙක් අය කළ ඩොලර් 60ක මුදල ඩොලර් 100% දක්වා ඉහළ දමා තිබෙනවා. එම ඩොලර් 100% ඩොලර් 75ක් රජයට හිමිවන අතර ඉතිරි ඩොලර් 25% පෞද්ගලික සමාගමටත් හිමිවනවා. එමෙන්ම 2012-2024 අතර කාලය තුළ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ලංකාවේ සංචාරය කරන වයස අවුරුදු 12ට අඩු ළමයින්ගේ වීසා ගාස්තු අය නොකිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබුණා. නමුත් එම ප්‍රතිපත්ති තීරණයද වෙනස් කරමින් ළමයෙකුගෙන්ද ඩොලර් 100% වීසා ගාස්තුවක් අය කිරීමට නව ක්‍රමවේදය ඔස්සේ තීරණය කර තිබෙනවා. මෙහි ඇති තවත් ගැටලුවක් වන්නේ යම් සංචාරකයෙක් ඔන්ලයින් ඔස්සේ වීසා පහසුකම ලබා ගැනීමේදී ඒ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට වාර්තා වුවත් ඔන් අරයිවල් ක්‍රමවේදය ඔස්සේ මෙරටට එන සංචාරකයෙක්ට ලබා දෙන වීසා පහසුකම දෙපාර්තමේන්තුවට පළමු අවස්ථාවේදීම වාර්තා නොවීමයි. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.